අයිබෝන් කිචන් ක්වීන් YouTube channel එකට වෙනද වගේ මේ තාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම වැටකුළු කිරට තමයි හදන්න යන්නේ. වැටකුළු කියලා කියන්නේ ගොඩාක් ප්‍රතික්ෂේපීකරණ ගුණේ නනෝ නෙලවලු වර්ගයක්. ඉතින් අපි බලමු එහෙනම් මේ වැටකුළු කිරට රසට කොහොමද හදාගන්නේ කියලා. මම මේ සඳහා වැටකුළු ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා. වැටකුළු කපා ගැනීමේ පහසුවට මම මේ වගේ කොටස් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ පොතු ටික කපලා ගන්න ඕනේ. පොතු ටිකෙන් උනත් අපිට අහක දාන්නේ නැතුව දෙම්පරාදුවක් හදාගන්න පුළුවන්, මැල්ලුමක් හදාගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව. අද මම පොතු ටික ප්‍රයෝජනෙට ගන්නෑ. ඒ නිසා මෙන්න මේ වගේ යන්තම් තමයි පොතු ටික කපලා අයින් කරන්නේ. හොඳටම කපලා අයින් කරන්නේ නැහැ පොතු. මොකද පොත්තේ ලොකු පෝෂණ ගුණයක් තියෙන නිසා. මේ වගේ කපලා හොඳට සෝදලා ගන්නවා ඉස්සර වෙලාම. ඊට පස්සේ මම මෙන්න මේ ආකාරයට කපලා ගන්නවා. ඔයාලට කැමති විදිහට මේ වැටකොළ ටික කපලා ගන්න පුළුවන්. ඊට පස්සේ බීලුණු ගෙඩියක් කපලා එකතු කරගන්නවා. රතු ලුණු උනත් එකතු කරගන්න පුළුවන්. තක්කාලි ගෙඩියක් මම දාගන්නවා. තරමක ලොකු තක්කාලි ගෙඩියක් දාගන්නේ. මොකද තක්කාලි ඉතුණාම හරි රසයි මේ වැටකොළ වලට. ඊට පස්සේ සුදු ලුණු බික් දෙකක් විතර මේ විදිහට චූටියට කපලා එකතු කරගන්නවා. අවමිරිස් කරල් හතරක් පමණ මේ විදිහට මම කපලා එකතු කරගන්නවා. හරි, ඊළඟට කරපිංච ටිකකුත් එකතු කරා. ඊළඟට රම්පි කෑල්ලකුත් දාගන්නවා. ඊට පස්සේ අපි කහ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. තුන පහ කාලක් වගේ තමයි එකතු කරගන්නේ තේ හැඳි. මොකද තුන පහ වැඩිපුර දාන්නේ මේ කිරි එළවලු වලට. එතකොට රස අඩු වෙනවා. තුන පහ තමයි වැඩිපුර රස දෙන්නේ. උළුහල් තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. තුන පහ සඳහා මම අබ එකතු කරලා තියෙන නිසා මෙතෙන්දි අබ වෙනම එකතු කරගන්නේ නැහැ. රස අණු ලුණු එකතු කරගන්න. ඔයාලා වෙනද පෙලෙන් ගතපු තුන පහ නම් දැම්මේ අබ තේ හැඳි කාලක් පමණ එකතු කරගන්න. ඊට පස්සේ මම දියකිරි ටිකක් එකතු කරගන්නවා. දියකිරෙන් තමයි මේ වැටකළු තම්බන්නේ. වතුරෙන් තම්බන්නේ එහෙම එපා. මොකද වැටකළු වල වතුර ගතිය තියෙනවා. වතුර උණනවා වගේ වෙනවා. ඒ නිසා අපි හැදුවාම දිය රහක් එනවා. එතකොට ඒ නිසා මොනම වෙලාවකවත් වැටකළු වතුරෙන් තම්බන්න එපා. දිය කිරෙන් තම්බ ගන්න. ඔයාලගේ කැමැත්ත අනුව කිරි දාන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මං වහනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ නැවතත් ඇරලා බලනවා තැඹිලාද කියලා. මේ වගේ වරින් වර කවලන් කරන්න පියන ඇරලා තැඹෙනතුරු යන්තම් තැඹීගෙන එද්දි තමයි අපි මිටි කිරි එකතු කරන්නේ. මොකද මේ වැටකොළු කියන එළවලුව නිකම්ම තැම්බෙනවා. වැඩි වෙලා යන්නේ නැහැ. ඔන්න දැන් මේ වගේ වෙද්දී අපි මිටිකිරි එකතු කරනවා, නැත්නම් දෙවෙනි කිරි එකතු කරනවා. ඔයාලට පේනවා මේ තැම්බිලා තියෙන ප්‍රමාණය. ඉතින් මම නම් ටිකක් වැටකොළු හොදි වලට කැමතියි. ඒ නිසා මම ටිකක් කිරි දාලා වැඩිපුර හදා ගන්නවා. සමහර අය කැමති වැටකළු හින්දලා උයා ගන්න. ඉතින් එහෙම අය මිටිකිරි සහ දියකිරි වැඩි එකතු කරන්න එපා. හොදි වලට කැමති නම් විතර දියකිරි සහ මිටිකිරි වැඩිපුර එකතු කරලා මේ වගේ හදා ගන්න. ඉතින් මිටිකිරි දාපු තැන ඉඳලම මේ වගේ හැඳි ගාමින් කවලම් කරන්න ඕනේ. නැත්නම් කැටි ගැහෙන්න පුළුවන්. පියනින් වහන්නේ නැහැ. ඔන්න මං හදාගෙන ඉවරයි වැටකළු ටික. බලන්න හරිම රසපාටයි නේද? ඉතින් ඔයාලත් හදලා මේ විදිහට රස බලන්න. ඉතාම පෝෂණ ගුණෙන් අනූන එළවලුවක් වුණු වැටකළු. ඉතින් තවත් රසවත් වීඩියෝකින් හමුවෙනතුරු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.